සම්ම සම්බුදු සරණයි සැතැහැති පින්වත් ඔබ හැම දෙ නාටමෑ ර්ම ශ්‍රමණ වෙනුවෙන් සූදානම්ප මේ පැෙහිදේත්. ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රුපවාහනි නාලිකාව සමකින් එකතුවන සුපින්මත් ඔබවිත බෞද්ධයා රුපවාහෙනිය මෙ පෑට නියමිත විකාශය කරන දායකත්ව ධර්මානු ශාස්සනාව පරිම පූජනීය බෝධී සත්වගුණෝබේද. පාන තුරේ අරේදම් මනාහිමි අනුස්මරණ මැදිරි පරිශ්‍රීසිට, ආරම කිරීමට සූදානම් වන්නේ. පින්වත් මෙයුතුම්ම දේශනා පෙනුවෙන සිදුකලාපුූ වාරාතනාව පිළිකෙන ධර්ම සභාවට වැඩමකොට වැටහිදින පින්වත් දේශකෑණන් වහන්සේ පොල්ගහවිල කොලීපිටිය ශ්‍රී විචීතුංගාරාම වෙහාරාධිහේකාරී පූජනීය දේවාලයකම විනීත පින්වත් ස්වාමීන් වහන්සේ. අපි හැමතනම දොත් මුොදනත් මැද සාතුනාද නන්වමින් නමස්කාර පූරකෝ පිළිගනිමෝ. සාධසාසා සදහැවතුනි දේශනාවට දායිකත් වෙලබා දෙන්නේ, ගොතටුව නවනකරේ පදිංචි, KGE ධම්භිකාශිරෝමාලි U. UKE සුජීව කුමාර උඩවත්ත, ශීලා වල්ලවාරච යන සදහැති පෙන්වතුන් පින්වතියන් විසින්. සමන්තා චක්හවාලෙ සු අත්‍රාගච්ජන්තු දේවතා සද්හම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසාවනෙ කාලෝ අයංබදන්ත දම්මසවනකාලෝ අයංබදන්ත දම්මසවනෙකාලෝ අයංබදන්ත නමෝතස්සෙ භගවතුෝ වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නහිමයිහං බ්‍රාත්මන බලි වත්්ධෝචතුද්දස අජ්ජසටටන දිසන්ති තේනාහං බ්‍රාක්මන සුකිති සද්ධාවන්ත පින්වත්නි දැන් අපි සියලු දෙනාම සුධනවෙන්නේ ඉතාමත්ම වටිනා අනුස්මරණීය මහාපින්කමක් සිදුකර ගැනීමට බෞද්ධයා රූපවාහිනයෙන් සමස්ත ලෝකටම ලබාදන වටිනා ධර්මදානමේ පින්කමක් ලෝක දෙන දේවල් අප්‍රමාණයි අපට සාමානයෙන් ලස්තුවක් හැදුවත් එේම දෙන දෙවල් මනවද කියල විශාල ප්‍රමාණයක් අපට මිනිස්සු වෙනුවෙන් ලෝකයේ වෙනුවෙන් දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සීලු දීමනා අතර සද්ධර්මය දීම පලවෙනි තැනැති බ්බේ ේතුක් ඇතිවද ේතුවන් නැතුවද ේතුක් ඇතු සේතවූ තමයි යම්කිසි කෙනෙක් ධර්මය දැනගත්තොත් තමයි දංහැන්දක් කරි දෙන්නේ නැත්තන් දෙයිද දෙන්නේ බැනබැනනම් එ මේ සියලු කුසල් සියලු පිින් ජීවිතයකින් උපදින්නේ ධර්මය දැනගත්තොත් විතරයි ආං නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා මහරන සියලු දීමනා පරදා ධර්මදාානය ජයගන්නේ යකවෝ. යාමකිසි කෙනෙක් සැදැහසිතින් ඒ බුද්ධ වචනී ලෝකීට කියාදයිද. ආංහි ශ්‍රාවකෙන් අග්‍රවූ දානී කරනකට ගෙන අග්‍රවූ වානිසංස ලබන්නේ යකිවෝ සුළු පටුනය පින්වටි මේ එක සුලුවෙන් හිතුවට එතකොට පිවටනි බණ අහනවකන එක බණ ඇසෙනවා කියන එක කලාතුරකින් වෙන එකක් ඉතාම කලාතුරුකින් තමයි බණපද ඇහෙන්නේ මේ ලෝකයේ දුර්ලබමය දේ තමයි බුද්ධ වච්චිනය අසා දැන ගැනීම මේ ලෝකි පංවත්නී බොහෝ දේවල් අපට නිතර නිත රැහෙනවා හැබ මේ ලෝක බොහෝ විට නිතර නිතර ඇහෙන දේවල් තුොලින් මනුෂ්‍යයා තුළ නිවීමක් හටගන්නේ නෑ නිතර නිතර මිනිස්සු හන දේවල් TVීව වලි රේඩියෝවිලිං විද්‍යුත් මාධ්‍යවලින් අහන දේවල් වලින් මිනිස්සු සංසිඳෙන්නේ ඒ මකද සංසින්තන දෙයක් කියන්නේ ටහලබලී න රේඩියෝලිින් කියනදේවල් අවස්සන්ඩ ලෑස්තු වෙන්නේ එකම දේවල් යල්ි යල්ි යලි යලි අප එන්නනෝ එකම දේ පෙන්න්නවා එදකොට මුළු ලෝකීම හැදිලතියන්නේ අවස්සන්ඩ නිවන්ඩ තියෙන්නේ බණපදය. ආගේ බණපදය නොවැසුවොත් ඒ බනපදේ නොවසා මැරුුණොත් සංසාරම කේදවාචිකයක් වෙයි. සංසාරීම කේදවාචිකයක් වෙයි. ඒ නිසා පින්වතිී මනුස්ස ලෝකේටාප් වෙලාව සම්බුද්ධ ශාසනී ලැබිච්ච වෙලාව ඒ මෙහිරි බුණු බුදු බණපදී ඇසෙන වෙලාව මේ අවස්සංවෙන්නේ. ආහි බුද්ධ ශාසනයක් කවදා ලැබෙයිද. ආයේ චතුරාරි සත්‍ය ධර්මයේ නම්මූ මෙහිරි පණිවිඩේ කවතා ඇසේද. එදවස්ස වෙනකොට කෙනෙක් සංලෝක හි එ දවස එකොට කෙනෙක් පෙරේත ලෝක සිිටියොත් දවස එනකොට කෙන නිරේ හිටියොත් ආයි්‍යයාට ඒ බනපදේ අසා දෙනගෙන අවබෝධ කරන්ට බැරි වෙනවා ආහෙම සංසාරයක පින්වට අප මේ හුස්ම ගන්නේ දැන් ඔබට අවස්ථාව ලබිලයි වරයි දුර්ලභ මනුස ජීවිතය ලැබනානං ඒටත්වනා පරම දුර්ලබූ සම්බුද්ධ ශාසනි ලැබුණානං තවමොන කතාද ඒ නම් තියෙන්නකද යයි කුමක්ද ඒ සම්බුද්ධ ශාසනයේ තතාග තරහත් දස බලධාරී සම්බුදුරජාණන් වහන්සේ මනාකොට සරණ යන්නේ ඇයි මනාකොට ගෙන වචිනි දෙැම්මේ සරණ යන්නේ බොහෝ විට මනාකොට නෙමේ කටවච්චන කටවචනී කටින් කියන බුද්ධන් සරණං ගච්ඡාමී හිතින් කියන්නේ මේකන වෙච්චදේ අපට නස් පැත්තිය. ආ්‍ය ඉනිසා පින්වත්න සරණ යනවාකෙන සුළුපටු දෙයක් නෙමී. හදවතිම් අවබෝධීෙන් යුතුව ඒ අතාගත දසබලධාරිී මහා මනින්ත්‍රයන් වහන්සේ සරණ ගිය කෙනෙක් සංසාරී අතරමං වෙන්නේ නෑමයි ආයුකි කතා කතා දෙකක් නෑ එනිසා ඒ බුදුරජාණන් වහන්සේ මනාකොට සරණයන්න මනාකොට ශ්‍ර සදධර්මය සරණයන්න මනාකොට සාවක සංගත්ති සරණයන්න සරණ මනාකොට පිටට පස්සේ තමයි පින්වත්න්නේ කෙනෙකුගේ ජීවිතය ආලෝකමත්වෙන්ට පටන්ගන්නේ එතික් නෑ එතිෙක් කටවචනඉන්නේඇති ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්න ධර්මය අතරින් ඒ ස්වාසූ දහසක් දහම් කඳින් ධර්මස්කන්ඳීින් අදඔබට කියා දෙන්න බලාපොරත්තුවන් දේශනාව ඉතාම ලස්සන වැදගත් කාලෝචිත කාරණාවක් සහිත දේශනාවක් මේ දේශනාව පෙන්වත්ති එකාතකින් බලනකොට විග්‍රහ කරලා මානසික ප්‍රශ්න ගොඩක් මානස්සික වියවල්ුවට මැදි වෙච් චාසරණ බ්‍රාක්්මණය වයේ සෝචනීය කාතාවක් අදත් මිනිස්ස කොච්චර මානසික පීඩා ඉඳිනවද විදෝ විදෝ ඉඳමි විඳවාට තමයි සියලු දේවල් සහ සූදානංකර කර තියෙන්ෙන්නේ විදධවන තාලිප තමයි මානසික පසුබ්බෙ හැදිල තියෙන්නේ මෙනි සුමානසික වැටෙන්නේ කුමක් නැතිකමින්ද මෙිනි සුමානසික වැටින්නේ ධර මේ නැතිකමින් ෂිත හදාගණඩ දන්නේ නේ ධර්මයේ පිහිටටපු කෙනා ධර්මය මනාකොට සරණගියගෙන ජීවිතේ අවුල් වියුල් මත්තේ හැපි හැප ඇිඇි කාල් ගෑවි ගැවීන්නේ එයා දන්නව ප්‍රශ්නවලට විසඳුමක් හදාගන්න පුළුවන් ක්‍රමය. ඒ විසඳම තියෙන්නේ බාහිර ලෝකයේ නමේ කාමක ලෝකෙන් නෙමේ විසඳම තියන්නේ තතාගත ශ්‍රී සද්ධර්මය මයි ව අන්න පින්වටි කිසිම ක්‍රමයක් වෙන හොයන්න තිපා ඒ නිසා මේ දේශන විදිහ බන්නකොට මේ බ්‍රහ්ණයෙකොට වෙච්චා ඇබැදදිියක් ඇබැදදි එකක් නෙමේ ඇබැදදි ගොඩක් ඒ ඇබැද්දී නිසා සෑහෙන මානසික පීඩාවට ලක්වෙච්ච සෝකයට කනගාටට පත්වෙච්ච බ්‍රාහ්මණයක තතාග තරහත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් තමන්ගේ සෝකාලාපිය කියනවා එතකොට ඒ කියන විලාසේ කියන කාරනා ටික වැදගත් ඒට බුදුරජාණන් වහන්සේ දෙන්න පිළිතුරත් වැදගත් පින්වත්ති මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායි බ්‍රාහමන සංයුත්තයේ බ්‍රාහ්මණ සංයුත්තයේ සඳහන් වෙන්නේ බ්‍රාහ්මණවරු සම්බන්ධයෙන් වෙච්ච සිදුවීම් පාදක කරගන වදාළ දේශන එතකොට මේ දේශනාවේ නම් කළතියෙන පෙන්ව බෞුදීතු සූත්‍රය බහුදී බහු කලකන්නේ බොහෝ එතකට දීතු කියන්නේ ද්දුවරු අනදුවරුන්ට සම්බන්ධ දේශනාවක් දේශනාව එක ගැටලුවක්තියන දුවරු සම්බන්ධයනු ඒනිසාවෙන්ට ඇති මේ දේශනාව බෞද්ධීතු සූත්‍රය නමින් නම්කරන්නට ඇත්තේ එෙදකුට පින්වත්නී බුදුරජාණන් වහන්සේ මේ සිදුවීමට මුල් වෙද්දී වනාන්සේ වැඩහිටියේ කාලේ කොසොල් රටිය කෝසලේෂ විහරති කොසුල් රට වැඩ හිටියේ අ තරස්මින් වනසඩේ එක්තන වන ලැහැබක වැඩ හිටිය එතකට ඒ කාලයේ පලාන්තිම හිටිපු කෙනෙක් තමයි මේ බාරදවාජ ගෝත්‍රයට අයිති බාරද්වාජන බ්‍රාහ්මණයක තියන්නේ බාරත්වාජ ගෝතස් බ්‍රාහ්මණත් එතුරයාගේ නම තමයි බ්‍රහ්ම බාරජ බරද්වාජ නම වුණට ගෝත්‍රයත් බාරද්වාජම තමයි. එට මේ බ්‍රාහ්මණයා ගොවිතැන් කරන කෙනෙක් මේ හරකුගින් මේ බ්‍රාහ්මණයාන්ට පින්වත්නී හිටිය මේ ගොන්නු දාහතරක් මේ ගොන්නු දාහතර ලෙව්ුවට පස්සේ භාගාතයකුළ තනකොල කකං ගිය අවසානයේදී බ්‍රාහ්මණයාන්ට මේ ගොන්නු හොයාගන්ට බැරිවුණා වල් මත් වුණා හෙව්වා හෙව්වා සොයාගන්න බැරි වුනා සෑහෙන වෙහිසක් මහන්සියක් ගත්තාමනාන්තරයේ ඇවිද ඇවි දැවිද කෝමවුන් කියලා සොයාගන්ට නමුත් බ්‍රාහ්මණයාට ගොන්නු හොයා ගන්ට බැරිවටන ඒ කාලි මනුෂ්‍යයෙන්ගේ වටිනාම සම්පතින නේද ගෞසම්පත ඒ අනෝ තමයි කෙනෙ වත් පෝසක්ත්කම්පවා මැනලතියන්නේ ගොන්නු ගානට කාර්මික පරිසරයක් නිසා ඒ හරකුන්ට බුද්දුමතැනත්තිබුණේ පූජනී අත්වයෙන් සැලකව. එති මේ මොුණට පස්සේදැ මේ කැලේ වනාන්තරී විය වනරුදී සොයස්සයා ඇවිදින කොට එක තින ගවේ සන්තෝ ඒන සෝ වනසන්ඩෝප සංකමී ගවයන්ටික සොයසොයා බුදුරජාණන් වහන්සේ වැඩහිඳින මේ වන ලැහැබටත්තවා එකොට පින්වන්නේ බුදුරජාණන් වහන්සේ රුක්ෂෙවනක සාන්ත වැඩහින්නවා රුක්ෂෙවන එක වැඩන්නවා එක වැඩඉන්න විදිහතියනවා. කොමද භාගතුන් වහන්සේ වැඩඉන්නේ පල්ලංකං ආභෝජිත්වා උජුංකායන් පනිධාය පරිමුකං සතින් උපට්ට පේ තබ්බා වලන ච ලස්සද බදුරජාණන් වහන්සේ වැඩඉන්න විලාහන්සේ නාන්සි වැඩැඉන්නේ පල්ලංකං ආපපුජිත්ත පල්ලඟක් බැඳගෙන එතකොට උජුන් කායං සරීරයේ රිජු කරගෙන එල්ඟට පරිමුකං සතින් උපන්්ටපේ තබ මනාට සය පීටුවගෙන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නා විලාසය බ්‍රාහ්මණයා දුටුවා මෙයාට ඒ සාන්ත සුන්දර බුදුරුව දක්ින්ටෙල්ලබනාා දැම් බලන්න බුදුරජාණන් වහන්සය මක් වැඩ ඉන්න විලාසය කො ඒතරන් අසිරි මත්ද ඒකට සමහර මිස්සුනේද සමහරමිස්සු ඉ තැනකට ගහාම ඉන්න විලාසේ ගත්තාම ඒඒක තාලිට නන්නේ තැන්තැගුල ගිහින් එතනට ගැලපෙන්ඩ නෙමි වේකඒක දේවල් එකක දවල් කරර එකඒක දවල් හිත හිත එකඒක විකාර දේවල් කරක තම මිනිස්සු ඉන්නේ ට ගාම දැ මේක පවිලාසතින්නේ සතිම් උපට්ටපේත්තුන්සහය පිහිටෝගෙන මොන බොරුද්ද. මේ කියන්නේ නිකලෙස්සූ අපගේ ශාස්තෘන් වහන්සේ ඒ භාගතුන් වහන්සේ ඒ වැඩඉන්න විලාහන්සේ කොයි තරං සුන්දරයිද ඉති එම ඉන්නවා දැකට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට හරි සතුටක් ඇති වුනම් සතුටක් ඇතිවෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් වන්දනා කළ සතුට ඇතිවින් ඇති දැ මෙයාගමිල්ලුකූ ප්‍රශ්නයක් නේය එයා තමන්ගේ ජීවිතයේ ජීවනවෘතිය පවත්වාගනයන්ට එයාට ප්‍රධාන වසී උපකාරවන ගවයෝටික නැතිවනාට පස්සේ ඒ මනුෂ මානසික වැටිනවන ජීවත්වන විදිය එයා ජීවත්වෙන කමවේදය ඉති ඒ ප්‍රශ්නී දැම් බුදුරජාණන් වහන්සට කියන්න පුළුවන් දෙයාටක් මානසික සතුටක් ඇති වන බුදුරජාන් වහන්ස දෙැක් එකවා එතකට ඒ ප්‍රශ්නය තමයි ප්‍රධාන ප්‍රශ්නයකද ප්‍රධන ප්‍රශ්නේ ගවයන් දාහතර දෙනා නැතිවීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච මානසික පස් චාත්තාපය අදකාල මේසුන්ට පින්ගති පශ්නයනකොට මානසික මිනිසු දෙක් කරනවා මකදද එකක් තමයි මිනිස්සු මද්‍රවවියලට ඇැබැයි වෙනවා කුඩඩු අරක්කු විවිධ මාදිලිය දේවලොට මිනිස්ු වැැබැයි වෙන මානසිකු ප්‍රශ්නහාගන්න දෙක ශීදිවි නසාගන්නවා. ඒ දෙකම තියෙන්නේ මේ ලාමක මිනිස්සු ළඟතියන සංකල්ප දෙකා. ඒවා ශ්‍රේෂ්ඨ මිනිස්සු සත්පුරුස මිනිස්සු ළඟ තියන සංකල්ප නෙමේ ජීවිතයක තියන වටිනාකම තේරුන්ගත්තු මනුස්සේ කවදාහමත් පින් වත්න මේ ලෞකික ප්‍රශ්න මොල් කරගෙන ජීවිතය නසාගන්නේ ධර්මය තුළ පිටුපු මනුස්්‍යි කවදාමත් ජීවිතයයින් පලි ගන්නේ එමකද එයා දන්නවා ජීවිතයක යන අවබෝධ කළ යුතු දෙයක් පලා යන එක නෙමේ ආහිි අවබෝධි ලැබෙන්නේ ශ්‍රී සද්ධර්මය හෙමැත්ත පිවත් ජීවිතයේ නසාගන්නවා මයි ඒක ජීවිතේ වනසගන්නවා දැ මේ බ්‍රාහ්මණයාට ලැබනේ ඉතා වටින අවස්ථාවක් තමන්ගේ මානසික ප්‍රශ්නය මේ ගැටලුව විසඳගන්න බ බුදුරජාණන් වහන්සේ මට දකින්න ලැබුණා කියල සන්තෝසින් බුදුරජාණන් වහන්සේට මේ ප්‍රශ්න දිරිපත් කළ පවට මේ දශනාව දදිහා බලන්නකොට අපට පේනවා මෙයාට තිබිලති එක ප්‍රශ්නයක් න මේ මේක තමයි ප්‍රධාන පශ්නේ හැබැයි මෙයා කියන්න කියාට පස්සේ ප්‍රශ්න මාලාවක් කියනවා මානසික වැටින්ට හේතු වෙච්ච ගැටලු ප්‍රාසිියයක් ගැන කියනවා ද සාමාන අද කා මිස්තිගුණත් පශ්නයක් ගැගෝොත්ම එක්නවේ ප්‍රශ්න කෝටයක් කියය නිසු ජවිතොල තියන ප්‍රශ්න ැූ හම ගටුල්ලු බැලු හම ඒ ප්‍රශ් ත බොහෝ ප්‍රශ්න පින්වත මිනිසු මානසික හදාගත්තුවා. කල්පනා කරලා හදාගත්තුවා විහින් කරගත්තු නස් පැත්ති තියෙන්නේ බොෝ මිනිස්සුන්ට ප්‍රශ්නතින අතාරින්ඩ බැරිකමින් හොඳට මතකදයා ගැන්න. බොහෝවිට මිනිසු මාංසක වැටෙන්නේ අතාරීන්ඩ බැරිකම අතාරින්න්ඩ පුරද්ධ විච්ච ෂිතක් නං එයා සැනසින කෙනෙක් එ විදඕන කෙනෙක් නේවේ ය විඳන කෙනෙක් එතන මේ බ්‍රාහ්මණය කියනවා ප්‍රධාන වශයෙන් තමන්ගේ ප්‍රශ්නය කෝමද ප්‍රශ්නික කියන්නේ මේ දේශනාව තියෙන පළවෙනි ගාථාව දැ ගාථාවලින් කියනවා එයා කියනවා නැහි නෝන මස් සමනස් බලිවදදා චතුද්දස ස්වාමීනී භාග්‍යුතුන් වහන්සේ මට හිටපු ගොන්ලු දා හතරම නැතිවෙලා දකිින්ටනේ මක්ක වුනත් දන්නේ අජ්්‍ය සට්ටින දිස්සන්තිී අදට ස්වාමීණී දින හයක් හොයාගන්ටනේ තේනාහයං සමනෝසුකි ශ්‍රමණයන් වහන්සේට නම් ගොන්නු නැද්ද සමණයන්හන්සේට ගොන් උුනැඇදකි ලැව්ව. ශ්‍රමණයන් වහන්සේ සතුටින්ද ඉන්නේ කියලැවවා තැඟ තු එයාට නැතිදේ මංවගේ දනිත් කෙනත් කියලා සාමාන්‍යෙන් ගලපල බලන්ඩ සමාජ මිලි සුස්සහ කන්න මං ඉන්න තත්වද මියත් ඉන්නේ. මංවිද විද විල්ල වෙද මියාත් ඉන්නන්නේ කිය සාමානම නිස්සු බලනව සසදන්න එක මානසික ස්වභාවේ ඒ මෙතැත්මිය කල්පනා කල සාමණි භාගතුනාා සඔබහන්සේට ගොන්නු නැද්ද. ඔබවහන්සේ සමනෝ සුකි සුවසයදඉන්නේ. එකන් තමන්ට සුවසයින්ට දැම් මානසියක පසුබිමක් හැදිලනෑ මේ වෙච්ච කර්දරය නිසා. ඒක ඒ මහහිවේ. ඉළඟට ඔන්න ඒ ප්‍රශ්නය අතර වෙන්නේ. ඒට පන්සේ බ්‍රහ්මණයක් දෙවෙනි ප්‍රශ්නය නුව තවත් ප්‍රශ්නයක් තිබෙල තියෙනවා. එතකටේ හන නහිනූන මස්ස සමනස්ස තිලාකෙ තස්මිං පාපකා මේ බ්‍රාහ්මණයට තිබිලතින තලහේනක් ගොයිෙක් මෙයා තලහේනක් වපුරන කෙනෙක් ඇබැ තලහේන ගැන හිතල සත්තුට වෙන්නත් බෑ ඇයිඒ ඒක පන්නං දුපන්නං චේනාහං සම්මනෝ ස්වාමීණී මගේ තලහේනත් විනාසයි දෑරිලා කොල හැලි පණුව ඒනිසා සාමීහිනී මගේ තලහේන දිහා බලලත් මට සතුටින් සැනසුම් සුසුන්හහිලන්ට බෑ බෑකීව ඒක පාලු වෙලා ඊට පස්සනව තේ නාහන් සමනෝසු කී බොහන්සේට තලහේනක් තියනවද කොච්චර රසරනදේ ස්වාමීනී ශ්‍රමණයන් වහන්ස බවහන්සේ සත්තුට ඉන්ද ඔවන දෙවැනි ප්‍රශ්ටි ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේට නතර වුණේ නෑ තවයිනවා ප්‍රශ්න පත්තරයක් එදකට කියන නහිනූනි මස්ස සමනස්ස තුච්චකො ටස්මිං මසිකා අනි ස්වාමීණී ගෙදර තියෙන මගේ වී අටුව හිස් කිවා න්න ඉළඟ ප්‍රශ්නය ආහාර ප්‍රශ්නය අද වගේ සාමේනි මගේ ගෙදරතය අටුව වීවලින් හිස් ඒ විතනක් නෙවේ මකද වෙන්නේ උත්සා ලෝලි කාය නච්චන්තීතයේ නායන් සමනෝසුකි මේකේ හැම වෙලාව මීවු නටනවගේ නෝ මොකේ ඉද ආටුය බෑලා ී ටිකත් මීයකාලා එදකොට යෝ ඊල්ලඟ ප්‍රශ්නය ඒම කියල හිට අහනවා සේ නාහයන් සම්ම නොස්සකි ස්වාමීනී ශ්‍රමණයන් වහන්ස ඔබ වහන්සට වී අටවත් තියනවාද ස්වාමීනී ඔබ වහන්සේ සතුටින්ද නතට වනේ තව ප්‍රශ්නයක් එනෝ ඒට පස්සේ මේ බ්‍රාක්්මණයා අහනවා භාගතුන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නයමකක්ද. නහිනූ නිමස් සමනස් විද්ධවා සත්ත දීරකා සස්ත දීරතෝ අනේ ස්වාමීහිණ භාගතුන් වහන්සේ මටති ඊළඟ ගැටලුව මට නිවනක් නෑ. මට සැනැසීමක් නෑ ස්වාමීණ හේතුව තමයි ස්වාමී විදධවා සත්්‍ය දීතරෝ දර හදදිනෙක් දීග දුන්න අදීග තල්ලි හදදිනාම ගෙදර කසාද කඩාගෙන ඔන්න ප්‍රශ්නය එදකොට හදදිනාම වැන්දබූ වෙලා ඕවුන් ගෙදර සාමීනී ඒක බුත්තෝ එක එකට ඉන්නව එකක පුතේ ඒ එකට ඉන්නව දරුවූ දෙන්නේෙක් සාමීනී ශ්‍රමණයන් වහන්ස ඔබ වහන්සේට දූල නැද්ද වැදුපවෙච්ච දූල නැද්ද කියඇව දැම් බලන්න තාත කෙනෙක ප්‍රශ්නද අම්ම කෙනෙකෙමට සඳහඟ වෙන්නේ තාත්ෙකුට ඇැතිවෙන මානසික ප්‍රශ්න ටික මේ කියන්නේ මානසික මනසිං විදෝප වඳවීමක් එතකොට මෙ මනසේතිීන්නාව විඳවීම යා ගැටල්ලු යාගේ ප්‍රශ්න එයා වමාරනවා අදම නිස්සුන්ටත් වමාරණඩ කවෝ ජීවිතය ප්‍රශ්නය කොච්චර ප්‍රශ්ටතියවද නිසුන් ජීවිතෝල එබ ප්‍රශ්න නෑ වගේ හංගගනමිනිසු සතුට බලහත්කාරී සතුටින් ජීවත්ෙන්ට උත්හ කරනවා ඇත්තටම සතුට වෙන්නේ. එදර මේ බ්‍රාහ්මණයකන වාමීනී බාහකුතුන් වහන් ස්වබ වහන්සේටවැැදපු විච්ච දූල නැද්ද සාමීනී ශ්‍රමණයන් වහන්ස වහන්සේ සතුටින්ද ඒට පස්සේ දැම් බුදුරජණන් වහසේ බලන් ඇති නතර වෙන පාටක් නෑ උන් අහන්සි සද්ධවාගනටිය අන්න වටිනාකව කෙනෙක් ප්‍රශ්නයක් මානසික ප්‍රශ්නයක් වමාරණකොට ඒ අහගනීන්ට පුරුදුුවෙන්ද ඒක හොඳ මානසික ප්‍රතිකාරයක් බුදුරජන් වවාන්සේ දැනගෙන හිටිය වනාසේ සාන්තව නිහඩව අහගන හිටියා කියන්න කියන්න කිය කියන්න කිව ඔයි තරන් කරුණාවක් තිබිලදේ බුදු හිතේ මේ සාමානය ලෞකිිකට පස්සුනි කන්නෙමි මනුස්සකොට අද කාල වුත් මේ වගේවා ඇතිවන්න බැරිද ඕන තරම් එදකොට එහෙම ඇව්වට පස්සේ ඉළඟට කියනවා ඉඟට අරි භයානකම් ප්‍රශ්නයක් එතකට මොකන් දීල්ලඟ ප්‍රශ්නේ නහිනී නුමස්ස සමනස්ස පංගලා තිලකා හතාඒවෙලා ප්‍රකාශ කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේ මට තියෙනවන් කියනවා පොරවන ඇතිරිල්ලක් එකට කියන්නේ මෙතන නහේ මස්ස සමනස්ස සත්තාරෝ සත්තාරු සත්ත මාසිකා මං මේ පොරොවන ඇතිරිල්ලක්ස්වාමේනි මට තියෙන වයි ඇතිල් හත්මාසකින් හෝදල නැකිව ඔන්න ගෙදරුන්දක් හැටි ඉතාගත්තයකි. නේද බිරිඳගේ හැටි හිතාගන්නපුළුවන් ල්ලොල තියන බුමුට්ටෝලින් ගෙවල ටිගල බලටු සමාර්ගුල් සමාරගිවල් තිනබොම් ලස්සන හැබැයි සමහාරගවල් බෝගිවල් අවුල් ජාලාවක් කිසි පිරි සුදුක මක්නේ කිසි පිළිව ලක්නේ එතර මෙයා කියවා ස්වාමීණී භාගතුන් වහන්ස ශ්‍රමණයන් වහන්ස මං පොරෝණ ඇතිරිල් හත් මාසකි හෝදලනය එනිසා සාමීන්නේී උප්පට්ට කාහි සංචන්න්නෝ තේනහයන් සම නොසුකි මේකට මේ බෝවෙලා මකුණෝ මකුණු බෝවෙලා රෑ තිස්සේ පොරෝග නන්න කොට කනව කියනවා. රෑ තිස්සේ මකුණු කනකට ඉදයනවාද. නෑන මදුරු කනකුට ඉින්දය නොවාන්ද. නෑන. එති මේ මනුස්සරණ නින්දකුත් නෑ. එදකොට? කියවා සාවාමීණී භාග්‍යතුන් වහන්ස ඔබවහන්සේට මේ සෝතකු නැති ඇතිරීල් ලක් තියෙනවද සාමීණී ශ්‍රමණියන් වහන්ස ඔබවහන්සේ සූ සේද සතුටින්දඉන්නේ. ඒටමස අහනවා ඉළඟත ප්‍රශ්නය තමයි නහෙනුමස් සමනස් පිංගලා තිලකා හතා හරි අපූර පශ්නයක්ක කටමන්ද කියන්නේ ස්වාමීණී ශ්‍රමණයන් වහන්ස පිංගලාතෙක හට මගේ බිරිදක්කිඉන්නවා මේ බිරිඳනම් යක්ෂණියන් ඒවගේ නෝද යක්ෂිණිය ගවල්ලොල ඕන තරන් හරි ප්‍රශ්න ඒ ගෙවල්ලොල තියනේ නොන මහත්තරුන්ගේ ඇතිවෙන ප්‍රශ්න පන්සලෝටත් තරගෙනවා අ ස්වාමීණි මටමමීම මට සැනසීමක් නෑ නොවනකි මේ මේමයික රටේ නැති ප්‍රශ්න එතර බොහෝ ප්‍රශ්න ඇතිවෙන්නේ ඉවසීමක් නැතිකමින් එත මේ කියන බිරිඳත් කිසිීම කරුණාවක් දයාවක් ඉවසීමක් මොකවත් නැති මොකවත් නැති බිරිඳ මේක තියෙන්න්නේ පංගලා තිලකා හතා කබර පැල්ලංගොලින් වැහිච්ච ඇඟක් ඇති එම බ්‍රක්්ුණ ණැක කියන්නේ හබර පැල්ලංවලින් වැහිච්ච ඇඟක් ඇති බිරිඳක් සිටිනවා ස්වාමීණි මට එතකොට ස්වාමීනිණ භාගුතුන් වහන්ස මේ බිරිද හරි දුෘෂ්ටයේ. කිසි ආදරයක් කරුණාවක් ගේවිච්ච තැනකනෑ. නපුරුයි ස්වාමීනිි රෑහතිස්සේ අරු මකුණු පිරිච්ච ඇතිරිල්ල බොරුවගන මම් පොරෝගන ඉන්නකොට මට නින්ද යන්නන්නේ. පාන්ද්‍ර ජාමිතම චුට්ටක්ක හැබියවින්නකිව. පාන්ද්‍ර ජාමිටික හැපී වෙලා නින්ද යද්දි ස්වාමිණී සොත්තං පාදන බෝධීතිී මෙිහුන්දා මල්ලඟ ටැවිදිල්ලා පයිංගහල ඇවි ඇහැරෝව කියව. පාන්දරයයාම ඉින්ද ආගරනයකොට ඇවිල් නැගිට පන්කිල පයිංගහල ඇහැරවන්නේ එම නොල්ලා ඉන්නවද ඒම කෙනෙක් ලැබුනොත් එවැනි වදක භාරියාවක් ලැබු නොත්තිඉතින් ගිහි ජීවිතේ සුනේසුම් එදකොට ආගී වගේ වදක භාරියාවක් අනේ ස්වාමීණ නින්ද යාගනනකට ඇවිල්ලා පයිං ගහ ඇැරෝනෝ නැගට නැගිට පන් කියලා ඊට පස් යහනවා තේනාහයන් සමනෝ සුකි සාමීණී ඒ වගේ බිරිදක් ඔබ වහන්සේට ඉන්නවාද සාමීනී භාගතුන් වහන්ස ශ්‍රමණයන් වහන්ස උබහන්සසුව සේදීඉන්න කිළෙවූ. ඒද පස්සේ ඒ ප්‍රශ්ටීවරයි. ඒට පසේ අන්තිම ප්‍රශ්නේ මක දති ප්‍රශ්න අද කාල මිස්සන්ට හරිට තියනඒ ප්‍රශ්නේ මකදේ ප්‍ර්නේ නහිනෝනි මස්ස සමනස්ස පච්චු සමයෙන් නායිකා සාමී නිමං මහන් අය කාරයේ. මං හරිට නයි වෙලා ඉන්නේ. උදේ පාන්දරගේ දොර ආරීනකොටම නයකාරය පිරිලා නයිකාර පිල්ලමකද කියන්නේ දේත දේතහාති චෝතියන්ති දියන් මක් පින් ගත්තු නය දියන් අපෙන් ගත්තු නය කිය කියා නින්දා කරනවා අපහාස කරනවා ඒම නායිකාරෙ හැටිනි කොහහිංහරිල් ගත්තු තර්ක මතක් කරනේ උඹ ගන්න කොටනම් හෙමයි දැන් තමයි හිම කියන්නේ හෙට දෙන්න කියෙලා ගන්නන්නේ කෝකෝ දීපන් කියනම් හරි අමාරුවම නායකාරීගේ බේරින්ඩ කොඳමතිය තමයි නය නොවී ඉන්න එකයි අනනසුකය සැපාතරී එක සැපයක් ඇැබැයි අනනසුවය මේ බ්‍රහ්මණයට තිබුන්නේ නයවෙලා නයකාරයු පස්සෙගෙනවා දියන්දියන් කියලා. ඊට පසේ මෙතනදී අහනවා තේනහයන් සමනෝ සුකිී ස්වාමීනී ශ්‍රමණයන් වහන්ස ඔබ වහන්සේ නයකාරරිීත්ද බහන්සසි සූසේදඉන්නේ සත්තු ටින්දින්නේ කියලා ඇව්වාන් ඒම ඇවට පස්සේ ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ හැම ඒකටම කෙට්ටියම් පිළිතුර දීගෙන ගියා නයි මස්ස සමනස් බලිවද්දා චතුද්දස ඔය කියන විද්දිිය ගොන්නු මල්ලඟ නෑ ඔය ගොන්නු ගැන කල්පනා කරක විඳවවට හෙම විදවන්ට හේතුවන ගන්න එහෙම ගොන්නු නෑ ඒ නිසා බ්‍රාහ්මණය බ්‍රාහ්මණ සුකී තේනාහම් බ්‍රාහ්මණ සුකි ඒ සමන් සතුටින්න්නේ. එ මේ ලෝක පින්වත් මිනිස්සුන්ට මේ ගොඩාක් මානසික ප්‍රශ්න ගැටලුවෙන්නේ බාහිර ලෝකත් එක තියෙන ගණු දෙදුව නිසා. බැඳී ශීයක් තිබුණු දුක්ෂීයක්ත් පසින් එෙනවා. ඒක්තමේ ස්වභාවය එතු බැඳී අඩුවන්න අඩුවෙන්න එයාගේ ජීවිතයේ දුකාඩුයි සෝකයේ අඩුයි කතුුල්ලු අඩුේ සතුටිින් ඉන්ඩ පුළුවන් සැනැසීම ඉඩ පුළ හිනාවිඩ පුලුවන් අවංකවම මිනිස්සුන්ට හිනාවෙඩ බෑ ඇතටම ඇත්තට හිනාවෙඩ බය. හිිනා වුනත් ඒ හිනාව මවාපාපු එකක්. මවාපාන හිිනාවක් හදවතින් හිනාවෙෙන මිනිස්සු. ධර්මී තුළපිහිටපු අය ඉලො සතුටිගින්න අය ඉතින් බුදුරජන්වා සීලඟට කියීනවා බ්‍රාක්්ණට නැහි මයියන් බ්‍රාහක්්මන තිලා කෙත්තම් විපාපක ඔය කියනෙවිදිී පනූගහපු කේන්ඩෑරි වෙච්ච පාලුවෙච්ච මේ තලහේනක් මට නෑ. ඒනිසා තේනාහම් බ්‍රාහක්්මන සුකි බ්‍රාක්මණයේ ම සතු ටිංගිඉන්නේ ළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කන නහි මයිහං බ්‍රාහ්මන තුච්ච කොට්ට ස්මිං මූසිකා ඔය කියන විදධ මීියෝ දඟලන මීියු නටන හිස්වෙච්චා අටුවක් මටනෑ එනිසා බ්‍රාහ්මණය තතාගතයන් වහන්සේ සුවසේ මයි සිටින්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා නයි මයියම් බ්‍රාක්්මණ සත්තාරෝ සත්්‍ය මාසිකා මාසහතකින් හෝදපු නැති ඇතිරල්ල මටනේ. ඒ නිසා බ්‍රාහ්මනේ මම සතුට මම සතුටින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නයිස් මයියම් බ්‍රාක්්මණය විදවා සත්්‍ය දීතරු වැන්දභවෙච්ච දූලම් මටනේ ස්වාමීී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බ්‍රාක්්මණය ඒ නිසාවෙන් මම සුවසී සිටින කෙනෙනෙක්. ඊළඟට ප්‍රකාශ කර නයි මයිං බ්‍රාක්්මණ පංගලා තිලකාහතා මේ කබර පිරිච්ච ඔය කියන විදි බිරින්දෑවක් මටනෑ. නිසාම් බ්‍රාහ්මණය තතාගතයන් වහන්සේ සතුටිං ඉන්නේ සතුට ඉන්නකීව ඊට පස්ස කියනවා නහි මයියම් බ්‍රාහ්මණ පච්චු සම්යම්මි ඉනායිකා බ්‍රාක්්මනය ඔය කියන විදදියේ නයකාරයෝ මටනේ මම නය නෑහේ දේත දේතහාත චෝදේන්තිය දියන් දියන් කියල චෝදනා කරන්නට එන කෙනෙක් නේ. එනිසා බ්‍රාහ්මණය මම සතුටින්. ඒනම් පින්වත්ති අපට පේම් මනුස්ස සමාජයේ තුළ මිනිස්සුන්ට මේ ප්‍රශ්න අර්බුද්ධ මානුසික ගැටලමි ඔක්කුම ඇවිලතිනෙ බාහිර ලෝකයේ කාම ලෝකයක්ත් එක තියෙන බන්ධනයන් නිසා ඒ බැඳීන්ගොලිින් මුසපත් වෙච්චි මිනිස්සු හවහරනක් නැතුව සෝකීෙන් මැරෙනහාටිය අපි දැකලතිී නෝ. විලාපදිදී. එතකට සිහි විකල් වෙලා මිනිස්සු මැරෙන්නේ සතුටින්නේෙවී. ඒනම් ජීවත්වෙලා ඉන්න කාලේ තුොළ මිනිස්සු ටිකට්ටික පුරුද්ද කරන්න ඕන ධර්මයේ. ධර්මයේ පුොරුදු කරන්න පොරුදු කරන්නය බාහිර ලෝකෙත්ත එක තියෙන ඒ කාමක බන්ධ ලෞකික බන්ධන වලින් ටිකටක නි දහස්වීම හදාගන්න ඒක හදාගන නම් පින් වත් අපට හොඳ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ජීවිතයේ තුළ ප්‍රගුණ කරන්න වෙනවා එතකොට ඊළඟට මේ දේශනාව අවසානයේදී බ්‍රාක්්මණයාට පුද්ධම විදිහයේ සතුටක් ඇති වුණා එයා තේරුම්ගත්තා ජීවිතය කරන්න ඕනොදී මොකන්ද සත්තුටිං ඉ කරන්න් ඕනු දෙමකක්ද ජීවිතයේ සත්තුටිං සැනසීමෙන් කල්ගෙවන්න මොකදද මාර්ගය එනගේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපුු මාර්ගය නිමී සැනසී යන මාර්ගය තෝරා ගැනීම අපි සංසාරයේ පෙරජීවිත හිතන්න පොළුවන්න පින්වත්ති අපි අඩටු අඳද අඩපු කඳුලු දෑසිං රූරා හැලිච්ච කඳුළු එකතු කොල්ලුත් සාගරජලයට වැඩිය ඒතරන් මේ සත්්‍යයා සසරේ අඩලා සෝසසුම් මැදාපු සංසාර ගමනක විලාප අපට දැන්ගහින්නේ නමුත් බුදුරජාන්වාන්සයව ව වදාලා අනන්ත සංසාරයේ සත්වයා විලාප දිතිී සසරයාපු ගමන දුක් විඳවිඳ සංසාරයාපු ගමන ම මම මගේ මගේල් අල්ලගත්තු සංසාර ගමනක තවමත් අපි වේදනාවෙන් කල්ගෙවනවා. ඒ වේදනාවෙන් නිදහස් වෙලා සැනසීමක් අපට හදා ගනති එනිිපින් වටනි බුද්ධ ශාසනය තුළ මේ උතුන් ධර්මය පුරුදු කිරීමෙන්. එනිසා බ්‍රාක්්මණයාට තේරුුණා මට තියනවි කල්පය අතහැරීම ඇබැ ලේසින අදකාල අතාරින්ද බ්‍රාත්මණය කල්පනනා කරලා කියන ඒවන් උත්ති බාරද්දවාජ ගොත්තෝ බ්‍රාහමණෝ භගවන්තන් ඒ අදවෝජ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනී ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ මේ කිය පුංචි බනපද ටික මට තේරුනාා යාහිතතු මාර්ග මකක්ද කළ මට තේරුණ ස්මීනී ඔබහන්සේ මේ ප්‍රකාශකරපු දේශනාවට අනුව ස්වාමීනයක මට අවබෝධ වනේ හරියට මේ නික්කුදජිතංවා උක්කුද්ජය මනින් අතට හරෝප දෙයක් උඩු අතට හැරෙව්වා වගේ මට ඔබහන්සයගේ මේ බනපදටික තේරුණා ස්වාමීණි භාගතු නොහන්සමේ වැහිච්ච දෙයක් නිරාවරණය කර පෙනෙනොවාගේ මට ඔබහන්සකපුදේ අවබෝධ වනාා අඳදකාරයේ ඉන්න කෙනෙකුට තෙල්පහනක් දැල්ලෝ වගේ ස්වාමිණි මට ඔබහන්සේ කිප කාරණාවබෝදුනා නොමග යන කෙනෙකුට හරි පාර පෙන්නෝ වගේ ස්වාමීණි භාගතුන් වහන්ස මට ඔබහන්සේගේ බනපදටිකවබෝදුනාා එනිසා ස්වාමීණි භාගුතුන් වහන්සම ඔබහන්සේගේ සමීපෙයි මේ සියල්ලින් නිදහස් වෙලා මහනවිඩ කැමැතිීකිවා උප සම්පදාවෙන් කැමැතියකිීව. ඒට පස්සේ මේ බාරජ බ්‍රාක්්පණයක් අතාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනී පැවිදි වුණා කොයි තරං වාසනාවන්්‍යදන ඒ යුගයේ. ඒ උතුම් පැවිත්න ලබලා නොබෝ කලකිින්ම මේ සමත්ත විදර්සනා දියුණු කරගත්තා සීලේ දියුණු කරගත්තා සමාධිී දියුණු කරගත්ත ප්‍රඥාව දියුණුරගන සියලු කෙලෙස්සිුම් නසා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සියලු කෙල් සුන්නසා භාරදද්වාජ ස්වාමින් වහන්සේ අරහතන් අහෝසේ උත්තුම් වූ රහතන් වහන්සේ නමක් බවට පත්වනා මේ හරක්වනිවෙන් අඩහන්ට හිටපු මනුස්්‍යය ප්‍රහතන් වහන්සේ නමක් වෙච්ච විදිිය. මොකදද ආශ්චර්යය ඒ සද්ධර්මය මයිය සද්ධර්මයම භුණු කරන්න බනප්ටික මහන්න සීලේම දියුණු කරන්න සමාදීමම දියුණු කරන්න ප්‍රඥාාවම දුණු කරන්න. ඒ උතුම් අමානිවනින් සැනසීම පිණි ඔබ හැම දෙනාට මේ උතුම් සද්ධර්මය මේ ජීවිතයේ තුළ අවබෝධ කරගන්ට මේ වටිනා ධර්ම දාන මේ පින්කමද හේතුවාසනා වේවාසාධසාධූ සද සද්ධහවන්ත පෙන්වාත්න අද පටි අනුස්මරණීය ධර්මදාන මේ පින්කමස් සිදුකරගත්තු වෙලාව බෞද්ධා රූපවානයෙන් ළු ලෝකේට ඔොබ ධර්මයබෙදා දුන්න වෙලාවක් අද මේ ධර්මානු ශාසනාව දායිකත්වය ලබාගෙන කටයුතු කරන්නේ ගොතටුව නවනගරයේ පදිංචි KජA දම්මිකා ශිරෝමාලි ය. UKE සුජීව කුමාර උඩවත් ශීලා මල්ලවාරච්චිකන සැදැහැවත් පින්ත් පිරිස විසින්. ලාපොරොත්තු වෙනවා සහලේ අභාවට පත්ච්ච කුල පරම්පරාණු ගතුමිය පරල්ලෝ යන්නට දිච්ච සීරු ඥාතීන් සහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීමට ය ukයේ ධනපාල උඩවත්ව පාණන් වහන්සේ ජඒ ස්ෝමාවතී පුංචියම්මා උඩවත්ත ඉන්ජිනේරියෙන් ආයතනයේ සේව කළ රිල්වාන් සහ උපේක යන තරුණ සේවකයන් දෙ දෙෙනට පින් අුමෝදැන් කිරීමට සංසාර ගතුමිය පල්ලෝගේ පින් බලාපොරතු සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට. ඇතිේ නම් සඳහන් නම් සඳහන් නොකල සියලුම ඥාතීන්ට මේ පිල් ලැබිලා ඒ හැම දෙනාම පින් අනුමෝදන් වෙලා සැපවත්වේවා සුවපත්වේවා සසර දුග්ගිනිනිවා ගනිත්වා කියලා පින් අනුමෝදන් කරු. ඒවාගේ සෙත් ප්‍රාථනා කිරීමට බලාපොරොතුන ජූනිි නමවෙනිදදිනේ ජී ඒ අමරදාශපානන් ජනි දහතුන් වන දින උපන්දිනය එදලා තියෙන ජඒ පේමාාවතම් මව ජනි පහළ උපන්දනය සමාධී අංජනාදියනිය ජූනි විසියයි උපන්දනයේ ශානී අංජලී දයනිය ජූනි එකොල් හා උපන්දිනය ය ukයේ රොෂාන් උඩවත් සොහිරාට ජූනි පළවෙනිදා උපන්දනේ තුශාරි සොහුරියට ආශිරවාද කිරීමතිගේ උපන්දිනවට ඒ සිලුවම දරුවන්ට තුනරුවන් සරණ නිදුක් නිරෝගි භාවේ චිරජීවනය අයුරාරෝග සම්පත්තිය සැලසේවාකල හැමෝටම අපි ආශිර්වාද කරනවා ඒවගේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝ දීර්ගාශ ලබේවාකිල්ලා ප්‍රාර්්ථනා කරන අතර සියලුම ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ගාශ ලබේවා කියල ප්‍රාර්ථනා කරන අතර ප්‍රධන අරමුණ ඉක්මං භවයකදී හැම දෙනාටම සුවසේ නිවන අවබෝධ කර ගැනීමට මේ උතුන් ධර්ම ශ්‍රවන මේ පින්කමට පැමිණි සියලු දෙනාටම එ සිරු දෙනාම සූපත්භාවයට පත්වේවා. එවගේම ගාමිණී රයිගම බාප්පාට නිරෝගසුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටමත් උතුන් නිවනිින් සැනසීම අවබෝධ කර ගැනීම පිණිසමත් මේ වටිනා උදාර ධර්මදානමී පින්කම හේතු ආසනා වේවා කියල. ප්‍රාර්ථනා කරමින් රැස්කරගත්තු වටිනා පිළ සිරුවම දෙවියන්ටත් පින් පඩුරක්ම වේවාකෙන් අදහසිං. ආකා සటచ බుමට frequencies දේවානාගా මහිද్ධిక පුഞഞන්తం అనుු mෝதிతවා చిරන්రක්కంතුు සාాసනం ආකාసటచ බుම්මට frequencies දේවානාගా මහිද్ධిక පഞഞන්త అనుු మෝதிతවා చిරන්రకන්තුు දේశනం ආකාసటచ බుම්මටట දේවානාගా මහිද్ධిక බഞන්తం అనుු మෝதிతවා చిర පංතුමං පරං හැමදිනාටමතිරුවන්සරණයි